අභාග්‍ය මිනිසු දියුණු වන සැටි මෙන්ම පිරිහින හැටි ගැන අපි කාටත් කොතෙකුත් විස්තර පවසන්නට පුළුවන්. මා මේ පවසන්නේ සිය හැකියාවෙන් මැනවින් දියුණු වූ ඒත් හිතා ගන්නටවත් නොහැකියන් දෙමට අසාර්ථක වූ පුද්ගලයෙක් ගැනයි. අප කෙතරම් සමීපව ඇසුරු කළත් කිසිම පුද්ගලයෙකුට සම්බන්ධ වන නිශ්චිත තීන්දුව දීම අසීරුයි. නිශ්චිත නිගමනයකට එළඹ සහතික දීම කල නොහැකි. ඒ පහසුද නැහැ. එනමුත් මේ පුද්ගලයා ගැන මට බියක් සැකක් නැතුව පවසන්නට හැකි කාරණා කීපයක් තියෙනවා. මොහු මත්පැන් පානය කරන්නේ නැහැ. දුම් පානය කරන්නේත් නැහැ. සූදුවට යන්නේත් නැහැ. මිනිසු රවටා කඩා වඩා ගන්නෙත් නැහැ. සාවාදී ලෙස කාන්තාවන් නැසුරු කරන්නෙත් නැහැ. කොටින්ම කියතොත් කිසිම වැරදි වැඩක් කරන්නේ නැහැ. ඔහු සිය පියාගේ උපකාරයෙන් පටන්ගත් ව්‍යාපාරය ඉතා හොඳින් දියුණු කරගත්තා. ඔහු කඩියෙකු මෙන් වැඩ කරා. කිසියම් වැඩකට සේවයක් නැතිනම් ඔහු ඒ කටයුත්තද කරා. සිය ව්‍යාපාරයට සම්බන්ධ හැම දෙයක්ම කරන්නට ඔහුට දැනුමක් තිබ්බා. ඔහුගේ හැකියාව, ඔහුගේ වැඩවලට උසස් ප්‍රමුතිය නිසා නිතරම ඔහුට වැඩ තිබුණා. දිවාරා දෙකේම ඔහුගේ ආයතනයේ සේවකයන් 20ක් පමණ වැඩ කළ බවයි කියන්නේ. ඔහුට ලැබෙන වැඩ කරන්න බැරි තරම්. මිනිසෙක් හැටියට ඔහු සතු යහගුණාංගද වැඩියයි සිතමි. පියෙකු සැමියෙකු හැටියට පවා ඔහු යහපත්ය. ඔහු ඉත අලංකාර නිවසක් ඉදි කළා. ව්‍යාපාරි සඳහා හොඳ ගොඩනැගිල්ලක් ද ඉදි කළා. ව්‍යාපාරයේ දියුණුව සඳහා අවශ්‍ය උපකරණ පහසුකම් හොඳම මට්ටමකින් ලබාගෙන තිබ්බා. ඔහුගේ නෙමෝ වලට රාජ්‍ය සම්මාන පවා හිමි වුණා. දිනක් මට ඔහුගේ සේවකයෙකුගෙන් අසන්නට ලැබුණේ පොලි කාර්යයෙකුගෙන් මුදල් ලබාගෙන ඔහු කරදරයක පැටලී සිටින බවයි. මම කෙලින්ම ඔහු සමග කතා කළා. කිසිම අපහසුතාවකින් තොරව ඔහු මා සමග කතා කළා. හදිසි අවශ්‍යතාවයකට මුදල් ටිකක් අරගත්තා. ඒක දෙන්න ටිකක් ප්‍රමාද වුණා. ඒකයි දැන් හරි සේරම හරි. ඔහු කතා කළ විලාසය නිසා ලොකු ප්‍රශ්නයක් නැතයි මම සිතුවා. ටික කාලයකට පසු මට අසන්න ලැබුණේ ඔහුගේ බැංකු ගිණුම්ද වසා ඇති පුවතයි. ඒ පුවත මට සැලකරන ලද්දේ ඔහුගේ පියා විසිනි. පියා කතා කළේ දැඩි කම්පාවකින්. පියා ආර්ථික වශයෙන් ශක්තිමත්. පුතාගේ තත්ත්වය ගැන බැංකුවෙන් පියාට දැන්වමින් බැංකුවද දැඩි කනගාටුවක් පළ කර තියෙනවා. පුතා නිසා තමාට ලැජ්ජාවක් වූ බව පියා මට පැවසුවා. පුතා දැන් තමාට මුහුණ නොදෙන බවද පියා පැවසුවා. පියා මගෙන් අපේක්ෂා කරන්නේ පුතාට අවවාදයක් කරන්න යන්න බව. මේ පුද්ගලයාගෙන් සේවය ලබන්නේ කුරු නිසා ඔහු මට හිතවත් පමණක් නොව කිසියම් ගෞරවයක්ද දක්වන්නේ. මම ඔහු සමග මුණ ගැසුණා. මම වෙන බැංකුවක් එක ගනුදෙනු කරන්න තීරණය කළා. දැන් ඉන්න මැනේජර් මහත්තයා හරි නැහැ. මට සමහර දවස් වලට උදේට බැංකුවට යන්න වෙලාවක් නැහැ. මම ටෙලිෆෝන් කරලා කියනවා චෙක් ගෙවන්න මම සල්ලි අරන් එනවා කියලා. කවදාවත් කිසිම ප්‍රශ්නයක් නම් වෙලා නැහැ. දැන් එක්කෙනෙක් කිසිම දෙයක් අහන්න බලන්නේ නැතුව මගේ චෙක් වගේ රිටර්න් කළා. මගේ හිත ටිකක් රිදුණා. එක්තරා දිනයක් ඔහුගේ පියා මට කතා කළා. නිවසට මා කැඳවාගෙන ගොස් විස්තර කිව්වා. මම මේ ගැන කියන්නේ අපි එක්ක යා ටිකක් දැන් අමනාපින් ඉන්න නිසා. මේකයි කාරණාව. අපේ ළමයා මොනවද කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. ගේ හැදුවා බැංකුවට ණය වෙලා සම්පූර්ණයෙන්ම. හැදුව ගොඩ නැගිල්ලත් එහෙමයි. මට හිතෙන්නේ මෙයා බැංකුවට විතරක් නෙමෙයි. ගිනි පොලි කාරෙන් ගෙනු සල්ලි අරන් සෑහෙන්න. කතා කළාම කියන්නේ හෙටනිද ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. කිසි එකක් ඉවර වෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්න වැවෙනවා. මෙයා මොනවද කරනවද කියලා නම් මන් දන්නේ නැහැ. ඔහු සැදුව අලංකාර නිවස පොලි කාරයක උරුම කරගත් බව මම දැනගත්තා. ඔහු ඉදිකල ගොඩ නැගිල්ල බැංකුවට සින්න වූ බවත් මම දැනගත්තා. අවසානයේ ඔහුගේ ව්‍යාපාරයේ වසා දමන්නට සිදු වූ බවත් දැනගත්. මට සිතුනේ මොහු කැෂිනෝ සිවුදුවට ඇබ්බැහි වී ඇති බවයි. මම ඉතා උමනාවෙන් මේ ගැන සොයා බැලුවා. ඔහු කිසිම දවසක ඒ සූදුවට ගොස් නැති බව පැහැදිලිව දැක්නට ලැබුණා. මට ප්‍රශ්නේ වුණේ ඔහු හරි හම්බ කරගත්ත මුදල් වලට කුමක් වුණාද කියලා. ව්‍යාපාරේ බංකොලොත් වෙන්න ඕනේ වැඩ නැතම්. වැඩ ගන්න බැරි තරම්. ව්‍යාපාරේ අසාර්ථක වන්නේ වැඩ නොදන්නේ නම්. ඔහු හොඳම වැඩකාරයෙක් බව කවරෙකු වුව සහතික කරයි. වැඩ වලට නියම අය කිරීම නොකරන්නේ නම් පාඩු වන්නට පුළුවන්. ඒත් ඔහුගේ අය කිරීම සංසන්දනාත්මක බලන විට වැඩවල ප්‍රමිතිය උසස් නිසා කිසිවෙකු මැසිවිලි කියන්නේ නැතුව නියම කරන ගානම ගෙවන බවයි සත්‍ය. සියලු දේ අහිමිව ඔහුට පාරට බහින සිද්ධ වුණා. සේවකයන් පිරිසක් වැටුප් ලබා නොදීම නිසා ඔහුට නඩු පවරා ඇත. කුලී නිවසක බිරිඳක් දරුවන් සමග වාසය කරයි. කුලියටගත් වාහනයත් ගමන් කරයි. ඔහු දැන් සැබවින්ම අසරණය. හොඳ ව්‍යාපාරයක් උරුම වූවකු අනපේක්ෂිතව අසාර්ථක වූ පසු කවර තත්ත්වයකට පත්වේද? බේබද්දෙකු පිස්සෙකු විය හැකිය. දිවින සාගත හැකිය. දරු පවුල් හැරදමා හිස ඇරුණු අත යන්නට බැරි නැත. කාට කාටත් දෝෂාරෝපණය කරමින් තමන්ට අත් වූ ඉරණම ගැන නිදහසට කරුණු කියන්නම ය. ඒත් ඇත්ත කුමක්ද? අදත් ඔහු එදා මෙන්ම සැහැල්ලුවෙන් සිටී. ඔහුගේ හිත තුළ ලොකු පීඩනයක් නැතුවාට සැකයක් නැත. එහෙත් ඔහු බේබද්දෙකු වී නැත. දුම්මෙට ඉරුමින් අසහනය දුරු කරගන්නට කාලය මිඩංගු කරලා නැහැ. තැන් තැන්වල රස්තිය අදුවන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එදා ආයුරීම අදත් කැප වී සිටිනවා. මුස්පේන්තු මූණක් හදාගෙන ලෝකයට සාප කරමින් පසුතැවෙන්නේ නැහැ. තමන් දන්නා ශිප්පය තුලින් නැගෙන්නට වෙර වීරිය දරයි. ලින්දට වැටුණු මිනිහා ලින් කටින්ම ගොඩට එන්න ඕනි කියන කියමන හිතේ තියාගෙන ඔහු කටයුතු කරන බව මට සිතේ. උදව් උපකාර කළා එදැන් ඔහු ළඟ නැත. ඒ ගැන සිහි කරන්නේද පුරුදු සිනහාවක් මූගේ රඳවාගෙන. එහෙත් කිසිවෙකු හෙලා තලා දෝෂාරෝපණය කරන සිරිතක් නැහැ. ඔහුගෙන් සේවය ලබාගත් මිතුරෙකු මට දිනක් පැවසිය දෙයක් මට සිහි වෙනවා. මිනිහා වැටුණේ අපේ අභාග්‍යයට. ඉස්සර මිනිහට වැඩක් බාර දුන්නා නම් එලකිරි තමයි. අද එකෙක් හරි එකට වැඩක් කරලා දෙන්නේ නැහනේ. ගාන කපා ගන්නම තමයි ඉස්සර වෙලාම බලන්නේ. මාත් තාම කල්පනා කරනවා මිනිහා වැටුණේ කොහොමද කියලා. පොලියට මුදල් අරගත්ත නිසා කියලා තමයි දන්නඳුනන අය කියන්නේ. මට තියෙන ප්‍රශ්නය මිනිහා වගේ ආදායම් ලැබවපු මිනිහෙක් ඇයි පොලියට මුදල් අරගත්තේ කියන එකයි. ඇයි බැංකුවක් එක ගනුදෙනු කරලා මිනිහට කෙලින් ඉන්න බැරි වුණේ කියන එකයි. මිනිහා ගැන කතා කළොත් කායික හරි කවුරු
කවුරුත් කියන්නේ පොදු දෙයක්. කැෂිනෝ යන්න නැති. එහෙම නැත්නම් ගෑනු පස්ස යන්න නැති කියලායි. ඔයා වගේම මමත් ඔය ගැන හොයලා තියෙනවා. මිනිහට ඒ චෝදනාව මොන විදිහක්වත් කරන්න කිසි කෙනෙකුට බෑ. මට හිතෙන්නේ මිනිහා වැටුනේ කොහොමද කියලා මිනිහවත් දන්නේ නැහැ. භූතෙක් ඔක්කොම විනාශ කළා කියලා තමයි හිතෙන්නේ. මොනවානොත් අපේ තභාග්‍ය. ඒ මිනිහා වැටුන එක. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක ඔබලා අපිට subscribe කරන්න.